upgrade to the new Dettol body wash. බණ්ඩාරගම අටුළුගම ෆාතිමා ඒෂා දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පසුගියදා පාපොච්චාරණය කළේ තමා ප්‍රදේශයේ වගුරු බිමකදී දැරිය ඝාතනය කළ බවයි. තමා එහිදී දැරිය දූෂණය කරන්නට උත්සාහ කළ බවත් සඳහන් කර තිබුණා. එම සැකකරු පසුගිය පෙබරවාරි මාසයේදී එම ගම්මානයේම තවත් නිවසකට ඇතුළු වී කාන්තාවකට බලහත්කාරකම් කිරීමට උත්සාහ කර ඇති බවට තොරතුරක්ද අද වාර්තා වුණා. පෙබරවාරි මාසේ 18 වෙනිදා ඒ දැන් මිනිමරම ටව් වෙලා ඉන්න කෙනා උඩින් වාලෙන් බෑලා මේ දුවෙන්න තනද රා දෙකට විතර ඇවිල්ලා තොණ්ඩුවක් එම අදලා තියලා රණුවෙන් මෑගේ කට අල්ලලා මෙහෙම අල්ලනකොටම මෑට ඇරුණා. ඇරලා කෑ ගන්නකොට මූ දොරෙන් එළියට පැනලා උංගෙ දෙට දුවලා ආය දෙකමට පොල්ලක් අරගෙන මේ හොරෙක් ගියා නේද කියාගෙන කවුද බං හොරු උඹ තමයි හොරු කියලා ඊට පසු වෙනදා පාන්දර ගිහලා පොලිසිය ෆැමිලි කරලා ආවා. ඔව් එන්නේ ඉතින් ඉන්නකොට ළමයිත් එක්ක මේ කටේ මිරික්කුව ඇඳ උඩටම ඇවිල්ලා net එකක් දාලා තිබුණේ ඒක ඇතුළට ඇම ඇවිල්ලා. ඕමම මිරිකලා ලේ පිරීලා කටින් තුවාලක් තිබුණා පොලිසිය යනකොටම උනේ එහෙම. මෙතන තාම පැල්ලම පොඩි පැල්ලමක් තියෙනවා සම්පූර්ණයෙන් තුවාල තිබුණා මූනේ. ඒ එදා මේකට හොඳ පියවරක් අරන් තිබුණා නම් මේ ළමයට මෙහෙම දෙයක් සිදු වෙන්නේ නැහැ. අයිෂා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අද දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර සිටි මෙම සැකකරු අද යලිත් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කෙරුණා. අප වාර්තාකරුවන් සඳහන් කළේ සැකකරු වෙනුවෙන් කිසිදු නීතිඥයෙකු පෙනී නොසිටි බවයි. සැකකරු අද මහේස්ත්‍රාත්වරයා හමුවේ රහස් ප්‍රකාශයක්ද සිදු කර තිබුණා. කරුණු සලකා බැලූ පානදුර මහේස්ත්‍රාත්වරයා සැකකරු මේ මාස 9 වෙනිදා දක්වා යලි ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා.